කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 17,65,351ක්. සාමකාමීව මැතිවරණය පැවැත්වූ බව ප්‍රකාශ කළ හැකි කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙයි නැහැ. එවගේම 75% 80% අතර ප්‍රමාණයක් ඡන්දේ භාවිතා කර තියෙනවා. එවගේම අපි හවස 4:30ට ආරම්භ කළ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිවයිනේ වැඩිම ඡන්ද දායකින් සංඛ්‍යාවක් සිටිනුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම සංඛ්‍යාව 18,81,129ක්. ඡන්ද මධ්‍යස්ථානවල අද දවසේ ප්‍රතිශතයේ වාර්තා වුණා සවස 2 පමණ වෙන විට 68ක්. ඒ වගේම සවස 3:30ට පමණ 70 ඉක්ම වූ බවට දල ඇස්තමිත ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ඒ වාර්තා අනුව ප්‍රතිශත අනුව 80%ට ආසන්න හෝ 80% ඉක්ම වූ ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කරන්න කියලා. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 10,24,244ක්. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඡන්ද විමසීම් කටයුතු ඉතා සාමකාමීව සිදු වූ බව දිස්ත්‍රික්කය පුරා කළ නිරීක්ෂණයේදී අපිට දැක ගන්න ලැබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ විනුවෙන් ඡන්ද දායකයන් 9,03,163 දෙනෙක් ලියාපදිංචි වී සිටිනවා. දෙකක් දෙකක් එකට වෙන දවසක්
සමස්ත චන්ද්‍ර ප්‍රකාශ කිරීමේ ප්‍රසතිය දිහා අපි සලකා බලනකොට 74%ක ප්‍රමාණයක් 75%කට අසන් ප්‍රමාණයක් ඡන්දේ පාවිච්චි වෙලා තියෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ගණනී කිරීමේ ගණන් කිරීමේ කටයුතු අද පස්වරු 4:15ට ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේදී ආරම්භ කරා. අද රාත්‍රී 9:00 වන විට තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් අපේ දෙසින් ලබා දීමේ හැකියාවක් ලැබේ. මේ මැටිවරණය බැහැදිලි ජයග්‍රහණයක් පේනවා. හිතන්න ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂක තමයි ඉදිරිපත් වෙලා තින්නේ. ඉතින් අපේ ඕට්ටුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයට ඒ ශක්තිය තියෙනවා. පොළොන්නර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 351,302ක් ඡන්දය සඳහා සුදුසුකම් ලැබලා තිබුණා. හවස 4 වෙන විට 78%කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ කිසිදු සාමය කඩවීමේ ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ. අද උදෑසන සිට ජනතාව ඉතාමත් උද්‍යෝගයෙන් සහ උනන්දුවෙන් ඡන්ද පොළ වෙත පැමිණ නිදහස්ව හා සාමකාමීව සිය ඡන්දය භාවිත කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු කාරණාව වන්නේ මෙවර පෙර මැතිවරණවලට වඩා ජනතාවට ආරක්ෂාව ඉතා උපරිම මට්ටමින් ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කොට තිබෙන ආකාරයද අපට දක්නට ලැබුණා. මහා ජනතාව ඉතාම උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශයට පත් කළා. අපි විශ්වාස කරනවා 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ වෙලා ඇති කියලා. කඩිනමින් ඡන්ද ප්‍රතිඵල මහා ජනතාවට ලබා දෙන අවශ්‍ය පියවර ගන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 923,736යි. මධ්‍යස්ථාන සංඛ්‍යාව 700ක්. සියයට 80%කට ආසන්න ප්‍රමාණයක් අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ වී ඇති බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්කේ පුරාම අද පැවතුනේ බොහොම සාමකාමී තත්ත්වයක්. විශේෂ සිද්ධි මොනවත් වාර්තා වෙලා නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 709,622යි. මධ්‍යස්ථාන සංඛ්‍යාව 577ක්. Thank you.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 605,292ක්. ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 534ක් පිහිටුවා තිබෙනවා. ජනාධිපතිවරණයේ 2024ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද පස්වරු 4ට ඡන්ද මධ්‍යස්ථාන 534කදී අවසන් ලැබුවා. අපි පස්වරු 4ට තැපල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන ලැබුවා. මේ වෙලාවට දිස්ත්‍රික්කය තුල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක පමණ තත්ත්වයක පවතිනවා. දිස්ත්‍රික්කය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතුණා. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ අද දවස තුල. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 11,091,399ක් ව්‍යාපදිංචි වී සිටිනවා. පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 890ක්. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 330කදී ඡන්දය ප්‍රකාශ කරන ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 429,991ක්. හතරයි පහළව වන විට තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 14කදී ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රථම ප්‍රතිඵලය රාත්‍රී 9:30 වන පමණ වෙන විට දෙන්න පුළුවන් වෙයි කියලා. මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 399,166 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. මධ්‍යස්ථාන 383කදී ඔවුන් ඡන්දය භාවිත කරමින් සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 750,772ක්. ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 530ක්.